ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුපිරි දඟපන්දයන් ක්‍රීඩක ආජන්තු මෙන්දිස් ගැන මේ දවස්වල වැඩිපුර මාධ්‍යවල කතා වෙනවා අහන්න ලැබෙනවා. ඒ ලාස්ට් මෑන් ස්ටෑන්ඩඩ් ලෝකේෂ් සූරතාවේ පිට දෙවෙනි වරටත් ලංකාවට ගෙන්න ආජන්තු මෙන්දිස්ගේ නායකත්වයෙන් ගිය කණ්ඩායම සමත් වීමත් එක්ක මේ තරගාවලිය තිබුණේ එංගලන්තයේ. රටවල් 12ක් ක්‍රීඩා කළ තරගාවලියට ප්‍රබල ක්‍රීඩකයෝ රැසක් ක්‍රීඩා කළා. මේ තරග රටාවේ තියෙන විශේෂත්වය තමයි අන්තිම ක්‍රීඩකයාට තනියම පන්දුවට පහර දෙන්න පුළුවන් වීම. ඒ වගේම පන්දු ආරයකට පන්දු 5ක් විතරයි තියෙන්නේ. තරගයේ පැය 2ක කාලයක් තමයි පවත්වන්නේ. මේ පාර ලෝකේෂ් සූරතාවේට පාකිස්තාන කණ්ඩායම අබ්දුල් රසක් මෙහෙවද්දී ඉන්දියා කණ්ඩායම මෙහෙව්වේ විනෝද් කම්ලි. ශ්‍රී ලංකාව පසුගිය කාලේ පුහුණු කරපු අපිට හොඳින් හුරු පුරුදු නික් පොතාස් දකුණු අප්‍රිකාව මෙහෙවද්දී ජේම්ස් ෆ්‍රැන්ක්ලින් සිවනාරින් චන්ද්‍රපෝල් වගේ ක්‍රීඩකයනුත් තරගාවලියට ක්‍රීඩා කළා. මේ වගේ ප්‍රබලයන් හිටපු කණ්ඩායම් පරාද කරලා තමයි ලාස්ට් මෑන් චාන්ස් පන්දුවාර 20 ලෝකේෂ් රාම් ක්‍රිකට් තරගාවලියේ සූරීන් බවට පත් වෙන්න අජන්ත මෙන්දිස් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණේ. ඒ අවසන් මහ තරගයේදී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩලු 5කින් පරාජය කරමින් පළමුවෙන් පන්දුවට පහර දීපු ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩලු 6ක් දැවී ලකුණු 141ක් රැස් කළා. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16යි එක් පන්දුවක් අවසානයේ කඩලු 3ක් පමණක් දැවී එම ජයග්‍රාහී සීමාව පසු කර යමින් තමයි ලෝකේෂ් සූරතාවය අපේ රටට ගෙනාවේ. පන්දු 18ක දී ලකුණු 40ක් රැස් කරපු ශාලික කරුණානායක තමයි අවසාන තරගයේ වීරයා වුණේ. ජාතික කණ්ඩායමේ තැන නැති වුණත් වෙනත් රටාවකින් හරි අපේ රටට මේ වගේ ලෝකුස්ලාන දෙකක් පිට අරගෙන ආපු අජන්ත මෙන්දිස් වගේ ක්‍රීඩකෙක් අපේ රටට ලොකු ගෞරවයක්. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙන් ඔයාලට සුබ දවසක්.